අපි බන්ධනාගාරය ආශ්‍රිතවති බෙන්න්නාවූ ඒ සංස්කෘතිය සම්බන්ධයෙන් ඒවගේ ම ක්‍රියත්මක වන්න වූඒ රෙගලාසි සම්බන්ධයෙන් බොහෝ දේවල් කතා කරා ඔබ සිතුවෙලි සිරගත කරෙන හිටියන අදේ සිතුවෙලේ නිදහස් කරන්න පුලන් නිතරටිකන් අද අපි සාකච්චා කරන්නට සූදානම් නිසා අපි පාලන පුරෘත්තාපනහ නිපුුණතා සංවර්ධන කටයුතු පිළබඳව බන්ඳනාාර කොම සාරස්තුවන් චන්දනයකනායක මැතුමට ආරධන කරද වරසට යිබන පතුන්. අයිබ. අපි අර ගේ සති කතා කරපියල පොඩි පොඩි කොටස් ටික් තින එකක් තමයි දැඟර වැඩ කරන එක. අප අධිකරණයක කින මහහිස්ත්‍රාත්තුනය කරයේ මහධ කරණ විනිසුරතුමයි කකර නියෝග කරන්නේ. බරපතල වැඩ සහිතව හෝ රහිත රහිතව. එ මුකල මොනාද බරපතල වැඩ කියන්නේ ගල් කඩන මද හෙමනැත්තන් ොහුවන් බනනාද මනාද කර සංකදැ අපි ගත්තොත් එක උදහර කැන්ම නවසර දෙන්න වැලිකඩ කියන නම හැදිලතියෙන්නේ. බධනාගාරය වටේ. තියන ලිකඩ තින ප්‍රසිති ොරල්ල ඇතන වැලිකට දෙන්නේ ඒක වටේ මේ ගල් කදක් ගල් බැඳගත්ත කදක් ඇරගෙන මිනිස්සු මේ බඳනාගාර වට යන. පිළිුත් හල ති පිුත්ති පිගත්ති ඒඕක වට යනකොට මිනිස්සුේ පාරයන මිනිසුන්ට ේන බරපතල්ල වැඩඇතුව තමයි මේ හිරේඉන්න කියලා ඒ ඒ ඒ කාලේ මිනිස්සුන්ට දුන්න මතය සහ ඔවුන් ඔවුන් අපරාද වලි වැලක්කේවට දුන්න හනි හැබැයි දැන් එහෙමන දැන්තියන කර්මාන්තවලට පුරුදු කරන්න දැන් හැබැහිෙනම කර්මාන්තක එදෙන්න්න ඕනේ බඳනාගාරයට ආපුහම බන්ධනාගාර තියන අපි හිතුම් වඩු වැඩ ඉඟටස ඉඟට මේසෙන් වැඩ කරන්න කර්මාතය පුරුදු වෙලා බඳනාගාරය ඇතුළේ මේසන් වැට කරන්න ඕන. ඉළඟට මහනෙක දැ. හල ෙ ද ිය හ ර ම එලියෙන් හපු එක් න ම ද මහන්න ඇතුලින් ගු පර න. ඒ ගල් ු ්‍රේී ති න. ඒගුල්ු ඩකරන කට ගුලුට හම්බෙන පදේක ේී හන්බන ඒ හොද කටරල න්න. කො හෙ පොලවා. ඉළගට තමයි කම්මල්වැල්වැ ගම්මල් අංශේ වැඩ තියනවා. ඉල්ලඟට තමයි ඔය ඒගේ කි කම්මල ගත්තු හෙම. සාස්ා ලංකායම සාස්පාං චිරර නේවා සිික්‍ය පාචිරන චේම්බ පොට් එකක වැසකිලි බාල්දිය පින් ගං මේ ඔක්කොම දේල් හදනෝ බඳනාගාර ඇතුළේ. සහපි එලමුත් බාරගන්න ොටේ ගොල්ල එම වැඩ කරන්න ඕේ කොහු එක කොහුදාම කොහු විදල් පාපිසි ඒවගේ ආශ්‍රිත දේවල් ම ඒව කරන්න ඕනේ. එතකොට වීවි අත්‍රයන්ත්‍ර ඒඒව කරවා සෑහෙන හොඳට ඒව කරනවා. මෙවැනි <Trib forums> ූ ශේෂතහා අපි දැන් දැන් අලුතෙන් ඇවිල්ලතින මේ රජයයි අපේැ පුද්ගලිකාංශය එකතු වෙලා කරන සව්‍යාපාරගැනෙ අපි ඔවුන් ඔවුන් මේවාසිගේන්ට මුදල් ගේවනවා අප ශ්‍රමේද නවා ඔුන්ගේ පඩියක් හැඩියට එකතු වෙනවා සහ දැන් තවව්‍යාපතයත්ති නවා ඔවුන් අපි ියාවනවා එලිය වැඩට එක හැන් දෑවටේ නවා මෙවැනි ව්‍යාපෘති ගණනාවක් දැන් ක්‍රියාත්ම කර කැනෙ ශ්‍රමය වැඩට යොද්ලා සිරකරුවන්ට යම් පඩියක් හම්බෙන ක්‍රමයක් දැන් ඇතිවෙනවා. එනිස හැමෝම මේ අර පැෑහතලිස් පහේ සතියට පැහැදිිස්හයි වැඩ කරන්න ඕනේ එකන බරපතල වැඩ සහිත වනත් රහිතවනත් ඩරන රහිත කියලන්න බොඩක් ොඩක් අඩුවෙන් ඇ අපහිතම මේ ප්‍රහිත කියලන්නේ තාම අඩුවෙන් කිය අසරීපකාරයකොට විතරයි. ඔහුතර තියෙනවවා අතුගන්න සුද්ධ පවිතර කරන්න ඕනේ ලීන් කරන්න ඕනේ ඒවට දැන් ඒවගේ අයට එක දෙවා. අපිහිම අස යම් අසනීපයක් තියෙනවවා ඔහු වැඩ නොකර පඳනගර රෝහලය හෝ ගාව තියන වෙන අත්තාංශ ඔහු ඒට ඒට පුළුවන් යොද වන්න. ඒක තීරණය කරන වඳනගර අධිකාරිවරත් වෛද්‍යවරයන්. මේ එ හැමෝම වෛද්‍යවල ඉදිරිපත් කරනවා. වෛද්‍යවරය තමයි තීරණය කරන්නේ. මොහුට අසනේ පැත්තිවවා මොකද කරන්න ඕනි කියලා. ඕ තමයි සාමාන්‍ය වැඩ අංශවල ස්වභාවය. වැඩ අංශවලට තව එකති වෙන ශ්‍රේණි කියැනේ. එක දෙක තුනාා හතර කියන ශ්‍රේණි. අපි හිතමු ජීවිතන්තයට අවු උදහයකටපු කෙනෙක් පලවෙනි ශ්‍රේණිය වැඩ කරලා දෙවිනි ශ්‍රේණී වැඩ කරලා තුංගෙන ශ්‍රේණියයටට ගිහිල්ලා තුංගනි ශ්‍රේණයේදී ඔහු උපදේශක කියෙනෙක් කරන්න පුළුවන් මට්ටමට ඉන්නවාද කියලා. ඒ අංශය ඉන්න වැඩ පරීක්ෂක වැඩ උපදේශක ඒ දෙන්නම තීරණය කරන්න තිරණය කල්ලා ඔහුට යම් ඔහුගේ වැඩේ හඳුරගන්න ඔහුට අපිහිතමු පහිතමූ මේ ඔවු වඩුවෙක් කියලා ඔහුට කරන්න පුළුවන් හදන්න පුළලුවන්දේ හදල පෙන්නලා උපදේශය කෙනෙක් වෙන් අවස්ථාවතියනවා. යම්කිසි ආකාරයකින් ගිෙනුමකට හරිේ මොකක්හරිකට ඔවුන්ග මකක්හරි මුදලක් බැරවීමක් වෙනමවාද. එකකන බන්ධනාාරෙන් එලියටනකො ඔවන් ගතරක කියිය කහර ලබ මුක්හරි හම වැඩ පිලත්තින න තේක මමටකතාවක් විතරද.ැ බන්ධනාගාරයෙන්. වා හැම කෙනෙක්ට හ වැඩ කරන මසහයකින් පස්සේ රුපියලා එකයි පනක් දෙකයි දෙකයි පනාාක් හැම්බෙන ක්‍රමයයක් එක දවසකට දවසට තෝරඒ ඒ ක්‍රමය දැන් නැති වෙලාති ගැනට ක්‍රියාත්මක වෙන මොකදේ මුදල ඉතාම අඩුමට්ටම තියෙන් නිසා. දැංක්‍රියාත්මක වෙනවා අර වැඩ කරලා ඔවුන්ව එලියට යවලා සහ බධනාගාර ඇතුළේ කර්මාන්තවල යෙදුනහම ඔවුන්ට යම් යම් මුදලක්කි කෙනෙේ. පන්සික මුදල කඇතරන හම්ේෙනවා. ඒ දල රරජ රජජයට හිමිවෙන්න ඕනෙ මේක අයිස් තිරිකලු සුබසාධ කර මුදලට අයිවෙන්නෝන එක අයින්කරපුහම බතු තුන්සේ විස දලක් ඔඕන්ගේ කවන්් එකට ඕන්ගේ ගිමකට බැරවෙනවා. ඒක ඔවන්ට යනකොට ඔවන්ට හම්බෙන ඔවන්ට තියෙන වෙනම ගිනුවා එෙනම පොත ඒ පොතට මුද ලොක්කෝ බැරෙන. ඒ දිර තමයි තියෙෙන. හොදා පී විරාමයක අන තුර හැලිත්හම. කොමසාරිස්තුමන ඊළංග ප්‍රශ්නය තමයි බන්ධනාගාර රෝහල. දැම් බහෝ දිනා හිතාගෙනඉන්න බන්ඳනාාර රෝහල කැන වIPIය පක්ෂිද බන්ධනාාර ගතකො තච්චුකරත් ඒ අයටට සුක විහිරණය ලබමින් සුව පහසුව ඉන්න පුළන් තනක් කියලා. ඇහම කක්ද මොකක්දේ ඇතරන්න දංක ඕ ඕක මේ පහුගේ කාරය පුලාම තියෙන කතාවක්නේ. ැ මන්දනාගර රෝහලට බන්ධනාගර රෝහල්ට රෝගීන් ඇතුළත් කරන්නේ කෞදද. ඳ වෛද්‍යවරුෛෛදිහරම අපි එකන විනිසුරුතුමාාවත් කියන්න බඳනාග රෝහලටද නැද්ද කියලා ඒක වෛ්‍යවරය ති තිරෙන කරන්නේ විනිසුරුතුමා ගහනවා ලියනවා ඕගේ කාර් කාර් සටහන්ුව ලියනවා මොහුට වශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න කියලා. එතකොට වෛද්‍යවරයාගේ ඒ කාරිවාලයට අපිට කාඩටවා තබියක් කරන්න බෑන ඔද අපි බදවරය කිවත් මුහට මෙම රෝගයක්ත් තියෙනවා කියලා නෑහෙම නැක කියන්ට බෑන දැ විේ න්න අප විශේ දන්න ෑනේ එදැ මේග වෙලාතියන්නේෙත් එහෙමයි බඳර බන්ධනාගාරයට ආපු හම වෛද්‍යවරයා තීරණය කරනවා බොහු බන්ධනාගාර රෝහට හැදරත් කළ යුතු කියලා. සමහරයට දැ රෝගවලට බෙහෙත් ගන්නෑ ගොඩක් ඉන්නවා. හැබැයි ඔොහු සමාජයේ යම් සැ සැ සැපවත් ජීවිත ගත කරන අය. ඒතකොට දැන් ඔහුට මේ ඔක්කොම දේවල් අහිමි වෙලා. එතකොට ඔහුට බධගාර අහිමි වෙලා තිීන අවස්ථාවක උනත් අපිට කියන්න බෑ. අපිට අපි තීරණයක් ග්ඩ බෑ බඳනාගාර අධිකාරියට ඔහු බඳනාගර රෝහල්ට දාන්නේ. ඒ තීරණය තනිකරම වෛ්‍යවරයක් ඇති. ඒකට අභියෝ කරන්නත් අපට බැහැ. ඒක නිසා මගේ බධනාගාර පාලකෙ කැටියෙන මට කියන්න තියෙන්නේ. ඒ අනිකරේක රන්දාා පවතින වද්‍යනාගාර වෛද්‍යවරයා මත. එනිසා අර මයිස්්‍රාස්තුමා හෝ මහදිකර සතුමා ලියනවා මොහුට මේ මේදී කාලයක්ක් සිට මෙවැනි රෝගතිීවා සහ එම නීතීඥවරු ඉල්ලා සිටිනවා උසාවියෙන් මෙන්න මේ අයට මෙම රෝගවලට මෙන්නකත්ම වෛද්‍ය සහතිකත් එක්කම ඉදිරිපත් කරනවා මොහුටු ප්‍රතිකාල් ලබා දෙන්න කියලා එත ගොට පෛද්ධවරයටත් අවස්ථාව උද්දාාවෙනව ඇති ඔහ රෝහල් ගත කරන්න එහෙම තමයි මේක වෙන්නේ. ඉළඟටය ඔබතුමා නීතිකනවරුන් මතක් කරපුන නිසාර නීතික්න සහය ලබාගන්න කන්සල්ටේෂන් එකක් තියන්න බන්ධනාගාර ගත රෝගේ් අච්චුර රැඳවිියට අච්චු කරපු එක්කෙනනෙට් කොහොමද රක්ෂිත බන්ධනාගාර ගතතු වුණු එක්කනෙට කොහොමද ඊට පස්සේ සීමමාවල් ොනාද කොවගේ අස්වාව ද ීති හ ලබගන්න ටළ. ඒ සංක දෙගොල්ලට එකයි. එකඇන සමහර සිර දඩුවම විදිනයට තවත් නඩු තියෙනවා. එ සිර දඩුවම විද්ද බින්දට ඔහුට ගොඩාක් නඩු තියෙන ඉන්නවා. ඒයට න සහය සභාගන්නඩ ප්‍රශ්මයක් නෑ. සැකරුවෙකුට නජ සහ්‍රවාගණඩ ප්‍රශ්නයක් නෑ ඉතිච්චවරු ඇවිල්ල හු බලන්න ඕනේ කවුද කියලලා පෙන්නලා හ ගැනිල හැඳනුම් පත පෙන්නලලා ඔහු මගේ නඩුව ගැන සාකච්චා කරන්නාව කියලා අපි අහනවා. මෙම නිතිජමවරය ඇල්ලටිනවා ඔහුට ඔබ හම්බෙන්ට අවස්ථාව දුන්නට කමන්න නඇත්ත කමන් නැකිම් පස්සේ අපේ කෙනෙක් ඉදිරියේ තමයි මේ කතාහ භා කරන්නේ එකන කනට ඇහැනසීමාවේ ඔහුට වාාධාවක් නෙවෙයි කනට හැනසීමාවේ ඔහුට බන්ධනාගාර ගැ බන්ධනාගාරය යක්තුල තියෙන දේවල් ගැනත් විිවේචන කරන්න බැහ එක බන්ධනාගාර පරිපාලනය නෙවේ මේ කතා කරන්න ඕනේ ඔහෝට තියෙන නීතිමය තත්ව ගැන පම්මණයි ඔහු කතා කරන්න ඕනේ මේ නීතිං්ඥත් එක්ක. එතකොට අපිහිට නීති්ඥයට යම් ඩොකීමට එකක්කෝ ගැන එල්ලි ලියකකිවිල්ලක් දෙන්න ඕන්න බන්ධනාගාරු පාලනය ඒක පරිශ්ෂා කරල බලල අස්සංකරලා තමයි නීතිං්ඥයට එක දෙන්න ඕනේ හෝවිටඇත් සඳහා ඉදිරිපත් කරන්න දියවුරුම් ප්‍රකාශ පකාශ. දියුණු ප්‍රකාශ අප අපගි කැන වින්‍යාංශය කියලා විනි්‍යාංශයන්නවා. කාර්ය මන්ඩලයක්ඒ කාර්රිමණලෙ ඉදිරීදී එවා අස්සංකරනෝන බන්ධනගා අධිකාරිවරයාගේ අවසරය මත තමයි එක අස්සං කරන්නව නස්සංකල සීල්ලග හල අපි ලබා දෙනවා. හැබැයි අපි ඒවගේ දේවල්ලොට කිසි බාධාවක් නෑ බඳනාගාරය මේ හැමදාමත් ඒ දේවල් සිද්ධ වෙනවා. හොඳ අපි කෙටි විරාමකින් පස්සල ැලිත්තම. කොම රස්තුමනේ කාන්තාරන්ද විය. ඕවුන් සම්බන්ධයෙන් මොනාද තියන ප්‍රතිපාදන. දැම් බන්ධනහකාරේ කෑමහෙම ඒ ගානම දෙනවා. කෑමකොම ගනහම්බෙනවා ඒ ඒකත් පිරිමි සැකකරුවන්නා සිරකරුවන් හා සමානම සැකරුවන්ට කෑමදෙනන හැමදදාම ැ ලියෙන්ගන්න පුළුව අරවිදිීතම තමයි. උත්සවස්සාාවල තේ විදිතනව තමයි ඔහුන් අධදි නිරෙද්දයි හැට්ටේ එක තමයි ඒක වෙනස? හන් වෙන් විශේෂ දෙන පිහි කාතාවත්ක ළමයිතින්නවවානේ ඇගේ ග වරුදු පහට අඩු ලමයින්න ඇතක රේ ලමයින්් සුරකුම් මධ්‍යස්ථාන තියනවා. ඒත් ඒ මදධ්‍යස්ථාන ලෝ ළමයිතෙක ජීවත්ව වන රුදු පහ පහදක්වා. අම්ම තවදුරටත් බන්ධනා ගරගත වන්න න සිරකාල නි නැත්තං ලම බා දෙනවා ප්‍රමාණනිවාසිකට හෝ බාරකාරෙකුට ඉතිං එක බොහොම විදවස්ාවක් සංක මොක දෞරුදු පහක්වි තරලම ඇතක් ඉද මල්ලට එකැන ගර්බනි තත්ව තමයි බිල්ලතිී නැතුළට ඒතත්වේදී අයලම්මයා බිහිරලත් දවරුදු පහක්කෙට හම ඒලොකු සම්බඳක මත්තිී න. ඉතිං කාන්තරධවිය තත්තත්වයෝකයි දැන් බධනාගාරයක ළමාරදවියෝ කාන්තර්රදවියෝ මහළුවාය විශේෂ ගණය මෙන්න මේක තමයි මදන එක විශේෂගණය ැනෙ බඳනා ගාරයක මේ විශේෂය බඳන්න එකැනෙවය දෙැනපි කතා කරන සංවිධානතම අපරාද තොර එ පාතල ක්‍රියාකාහරකම්. ඒ වගේ සබද්‍රරවල සබන්ධය සහ පැනෑයාම ඉහාහසයක්ක්තියන බැතනගරලින් පැනගිය විශේෂ ගනය සැකනවා ලමයි සහ කාන්තාව විශේෂගනය වංකර ැබීම යුතු හැයි කියලා තමයි කියන්නේ. තුො කාන්තාවන්ටත් ඒ විශේෂ ඒ වගේම වෛද්‍ය ප්‍රතිකාර ඒ දේවල් ලොකොමහම්බෙෙනවා. විශේෂයක් ඒ කාන්තාව කියන කාන්තාව කියන කොටස ඇර. විේෂයක් ෑ සංක ඒ විදිහට තමයි ඒයට අවශ්‍ය කරන බ්‍රව්්‍යය ලබා දෙන්නේ කාන්ත කාන්තා කාන්තාව හැටියට විශේෂ දෙයක් අවශ්‍යනං එක බඳනගර අධිකාහරිය සපයන්න ැස්ති එම තමයි කරන්න. දහටට අටු රැන්තිපියන්න ඔපතුමාලගේ බලප ප්‍රදේශයට දගෙන ඒ පාලනයයට ති ති මනත්තා වෙනත්තා තනෙට කියන අපි අත්ත නෑ අපි අත තින්න දහට ට වැඩිය මට කියන්න කොම සාරස්තුමයි ලංකාේ බන්ධනාගාර කියත්වීම. ලංකාවතින බඳන ගර දාහටක් ප්‍රධාන බන්ධනාගර හතරත්ය දාහරටයි හතරයි විසිිකක්ත්තිය හතරම හතර අගුකොළු පෙලස්ස මෑත කාලේ කු බන්ධනාගාරය හැටේට ආවක ඊළඟට බෝගම්බර බන්ධනාගාරය වැලිකඩ බන්ධනාගාරය සහ මහර බන්ධනාාරය දැන් ඔය හතරත් එෙන්ගෙන විදිහත්තියෙන පලවිනිමතාවට සිරකරුව දඩුවම හොට ටත් වෙෙලා මහස හැකඩ වැඩිකාලයක් සිර දඩුවමක් හම්බුණොත් එහු එන්නඕනේ කට බඳනාගාරයට දෙවෙනි වතාව සහ තුන්ගනි වතාව හම්ුුණොත් ඔහොයන් වොනේ බෝගම්බර බන්ධනාගාරයට නැවත නෑවත බඳනාගාර ගත වුණොත් හයන් වනේ මහර බන්ධනාගාරයට දැන් අලුදෙන් හම්බේච අනගුල පෙස බඳනාගාරයට නැවත නැවත සහ අනිෙක් ප්‍රාධකරුවන් විශේෂෙන් රාධවන තැනත්තමයි දැඩිය ආරක්ෂාව තියෙන තැනත් තමයි අගුණ ගොළල පෙලෙස බන්ධනාාරය තුට බඳනාගාර මේ කොලෝස් පිස හතරයි ට තියෙන රිම් බඳනාගර ඒ හාටම ලංකා විවිධ පිපිත පළාතුල තියෙන අප තුතු අනුරාධපුර බදුල්ල මොන්රාගල ඒළ තිෙනවා. ඉළංඟර සංකතියෙන අපේ වැඩ කඳවුරු මීතිරිගල ඒ වගේ වැඩ කඳවරු දයක් ඊට අමතර තියෙනවා තරුණ වරදකරුවන්ගේ අභ්‍යසවිද්‍යලි කියලා ෙන යුතු ොෆන්ඩස් බසති ුසතියන අප එ එක තියෙන්නේ තල් දෙන කඳවරක් තියෙනවා ල්ලසන කඳර කියෙන ඒවගේ තමයි කඳුරුතියෙන්නේ ඒ තරුණු අප්‍රාධ කරුණන් කියෙන යිස කිය පයිස විසික ට ක ද ක ඒට අඇමතරව අපි ගාවතියෙනවා සිර මැදිරී පසු ලොකප් කියන්නේ මේට අප හිදම සංකදන් අපි අපි මහනෝර කෙනෙක් ගම්පලට ඉදිරිපත් කරන්න ඕනේ හෙටදිනේ උසාවියට එතකොට එතනතිවා සිර මැදිරිිය සිර මදති විශි තුනත් තිරලංකාවේ සිරමැදිරි විසිතුුණගෙන් එක්කට තමයි ඔහුව ඇතුළත් කරන්න. හිට දිනේ නඩු හෙට දිනේ නඩු ඉදිරිපත් කරනවා. ඒ ඒ දිරිපත් කරන්නේ බන්ධනාගාර සිරමැදිරන්න කාර් ම්ඩල. ඉදිරිපත් කරලා ඔහු රිමාන්කරොත් නවත ගේන අරකට ඉදහස්කරොත් දහස් කරනවා. මේ මෙතෙන්ට ගේන කෙනා එදා හැන්දෑවේ නැවත අදාල බන්ධනාගාරය අපිට ගම්පල බන්ධනාගාරය සම්බන්ධනේ මහනූරට. හනුවර ප්‍රධාන බන්ධනා ානය බස්රතයක් එනවා ඇවිල්ල හුං රගෙන නවාඒ සින දාහතරක තවත් සිරඳනුවෝමක් කන ප්‍රමාණන්ගත කිරීමක් සඳහා. ඒ වගේ තමයි මේ මිහි ක්‍රියාකාරිත්‍යය සිද්ධ වෙන්නේ සිරමැදිරි විසිතුනම් ලංකාව පුරාම තියෙනවා. දෙ බන්ධනාගාරයේ අපි බේස්ලයින් පාරේ යනකොට දකින ඉතාමත් ප්‍රකට යැකියත් තියෙනවා සිරකරුවෝද මනුෂ්‍යෝය කියලා. මේක ඇතුලි ක්‍රියාම ව නැත ා මගේ මගේ සේවකාය අවරෘති සතරක් මටකන්න තියන්නේ. බන්ධනාගාරය විදිහට අවුරුදු ගානක් රැඳෙන්ඩ බන්ධනාගාර ප්‍රැදවියෝ කි ඒ අය එකන නිදහස් වෙලා එළියට යන වාතාවරණයක් දවසගානය ඇතිවෙන්න අපිෝොන්ට මනුෂ්‍යත්්‍යයෙන් සල කන්නඕේ සිරකරුව මනු්‍යෝ කියන අපි අපි හොඳර බදන්න නොකද එක එක් ඒ වැැකි කියෙන කියන දේ සංක අද ඔවුන් සිරකරුවන් හෙට කවුද හටඔඕුන් නිදහස්සවල සමාජගත්ත වෙන අය ඇති සමාජගත වෙනයයට ගොඩක් ගොඩක් දේවල් බඳනාගාරය හම් වෙනවා. බඳනාගාරයට එන ගොඩාක් සිිරකරෝ අපි ගත්තොත් ඕන් අතින් රසාවාජ්‍යතාවේ නැතිවෙලා රසවත් භාවය බිඳින්න පුළුවන්කම නැති වෙලා ඕවන් ඉන්න පරිසරවල උන්ට හම්බෙන පරිසරය තියන කාර්කශ බව නිසා ඔවුන් අපරාධවලට පෙළිමනා දැංන් ප්‍රාධවිද්්‍යාතය කියනවා. ඇති එහෙම නිසා බධනාගාරය ඉන්න රෘත්තාප නිලධාරී පඳනාගා නිලධාරෙන් සේලු දෙනාගේම අරමුණ ඔවුන් මනුෂ්‍යෝ හැටියට කරලා. අපි බන්ධනාගාරය දෙපාතමේන්තු අරමුණත්තේමයි උන් රෘත්තාපනය තුළින්. සමාජකිරීම දැක් සහ දැක්ව සඳහන්වෙන්නේ පුරෘත්තාපනය තුළලින් නේවාසිකන් යහපත් පුරවශයන් ලෙස සමාජගත කිරීම. ඒකනං අරමුණ පධනාගාර සේවක අපිට මෙහම කතාාව කියන්න පුල. පන්ධනාගාර දීර්ග කාලන සිරකරුවා නිදහස් කිරීමේ ක්‍රමයක් තිෙන. බඳනාගාර බලපත්‍රමත මුදා හැරීමකිල. මේ මුදාහැරීමෙන් ගිය අය පොස්සුගේ වසර හයක කාලය තුළ ගත්තොත්. දෙන්න ඇවිලා තිෙනා පව් එක ඔ සමාජගත වෙලා ඔවු යහපත්පුරවස සමාජගත වෙලා රපන වෙලා වෙලා ඇතේ ෝ හොඳ තැන්වලඉන්න මට මට හම්බෙන සහටමටිලිෆෝන් කරලා කියන අඇ තින්වාස අපි දැන්හ විදිර හැජල ඉන්නන්නේ ලංකාවේ පිට කියඇ තින්න හොඳරන්න ඒවාගේම තමයි මේ අපි සංක මේ ලඟල්ලඟ එන යන කට්ටිය ඔබත් දන්නවා ර් රට මදන්න මදරවගේ කට්ියයනේ මදරවි කට්ටිය ගැන විශේෂ පඩපිලි වෙලා දැන් රජය. ක්ක මත්තෙ හිකම සරජනතු තු කණ්ඩම දැස්ති කරන්න. මේ සිරකරෝද මනුෂ්‍යයකෙන ඉතිහට අපි බන්ධනාගාරේ මේ අයට සලකනවා මේ ගැන විශේෂ විශේෂ දෙයක්ට කියන්න බොලුවන් එකැන ඔුම් ඔවුන්ගේ දක්ෂතාවය ඔවුම් කරපු දේවල් අප එක අප දන්න ප්‍රකට නිදසුනක් කියරනම් ඔබතුමා මැදිහත් වෙලා එකනි පස්්චාත්තු පාදිදරය පවා ිහිකරන්නේ බිකර නිවාර්යම එකන ඔහුහ මර දන් ර තාමත් බන්න දන්නේ හොන් එක ඔඩු ජීවිතය වෙන බලාපොරොත්තු නැතුව ඉන්න කොට ඔහු ඇවිල්ල අහලා ඔු දෙන බන්ණදනුවම කොටසට අපි උදක්රන්න බයසංක එකනධරය ක්‍ර ක්‍රියාදාමයක් සහබන්ධනාගාරය නීතිරීතිවල වැඩියම් තියෙන්නේ ඔහු දනාගාර මරණදවූමයි නේමච්චා ගැන තමයි සෙ පලි දක්ක අනෝුට මොකොත් අයිති නෑ හැබැයි යහුට අපි උදව් කරලා ඔගේ පස්්චාදුපාතිය ලෝකෙ හයිවනිය සංක එත ලෝකෙ හයිදෙන යර පස් දෙන යන තිය බඳනාගාර තුළලයිදලා හගේ තම උත්සාහ හෙමයි මට මට අතිේ පෞ්ගලි ප්‍රශ්න අප අපි සමාලට කොමසාරස්තුමන හිතෙනන අයෝ දැන්ඉතින් ඉග ගන්නවන දැන්වම ඇති දන් අපි ලමයිදහම කියෙල හිතෙනවවා සිර මරණය ද්ඩනේ නියම වෙච්චෙක් කෙනෙක් යා කොහෝමද මේ උපාධයක් ගණ්ඩඕන තවයි ඉග ගන්නවන කෙලාෑගේ මොකක්ද තිය මානසකත් මහිතන්නේ එක්හැනේ ඒක තමයි ගන්නඕනේ ආදර්ශය සංක යන මුළරු රට මුළ ෝකම ගන්න සතම. යි අස්ථාව කකවත් අපි කියනවාන දැම්මගේ අප ආගම හැටියට කිවොත් ත් අපි නැවත අප ඉප දෙනවා කිහිතුුවත් අපි ඒ දැනුමත් එක්ට ිප දෙනවා ලබ හිතන්න මෙයාගේ තිබ ඊටත් වඩා ඔහු පාඩන් කරනවා පැදුරේ ඔහුගේ කකුල ලොකූ තීරයක් ඉදි මිලා අංගහුට දෙනවා පොඩි මට්ටය ට ස් පාඩන් කරන්න පොඩි ස්ටූල් එකකුයි බංකූකයි. ඇ ඒ වැනි හිතන්න මේ කාමරයක ඔහු ගත්ත වෙහේස. මුල් රට්ට ආදර්ශයක් ඒ විතරන්නම තව කෙනෙක් හිටිය. අවුරුදු දාහතක් ඔහු ඉතින්නේ මරන්න දැනුමේ ඔහු ලිව්පොතක් ආනුෂය ආසව කියලා. තම කතාපොර සම්මානයක් හම්බුණ එකහැන්නේ ඔහු මට කියනවා. ස මම ඉස්සර එලිවැටන කොට හිතනවා ඇයි මේ මගේ යි අද එලි වැටන්නේ මගේ ජීවිතය වැඩක් නෑ ඔහු අද භාවනා කරලා ඔහු වද හිත හදාගෙන. සෝවාගෙන සෝතාපන්න වෙන්න හිතනෙනෙක්ක හු. ඔහු ලිව්ව පොතේ ඒ. ඔහු අද හිතන්නේ ඉරපායනකොට අද මගේ දවස දමට තවත් වැඩක් ගන්න පුොළො. ති මේ මෙවැනි සංසිද්ධිත් එක්ක බන්ධනාගාරය මානුෂික අයත් එ මානුෂික ගුණේ අපි දෙන්න ඕනේ අප සහකම්පනේ තියෙන බන්ධනාගාන්න ලධාරීීමවෙන්න ඕනිේ බඳනා ලධාරයෙක්තුල ඒ හුගේ හදවතතුරගන්න පුළොුවන්ගන්න ඕනේ එක රස්සාවක්න වෙස්සේ සර් විසක ස්සේද. ොහෝවිට නිලෑදුුම් ඇතුළේ තිබෙන්නූ හදවත නිරාවරණයෙන් නෑ සමමාජයට නමුත්ඇබේ බොහෝදේවල් බන්ධනාාරය තුළ තිබෙන බහෝදේල් කතා කරන්නට අද මේ වැඩට සහන දදාගත්ත පෙ වැඩ සහ දාගත්තම තන සම්පර්ණ කරන්න හැකියාවක් ලබ නෑ ොහෝදේවල්ත විශ්වවිද්‍යාලක තරම් දේවල් සාකච්චා කරන්න තිබෙනවා කිෙේ වෙතත්. න රත්ත පහ නිින සංවර්ධන සබන්ධය න්ධන ාර කොම රරිස්තුමන් චන්දධනය නාකමහතාට අපි වි සි විස්තුති වන් වෙනවා ජනතාවෙන් මේ කාලේ මිඩගු ඉති පිරිබඳ හෝතුමාට ඔබඩට ස්තද. අප අදත් නීතෙයට දක් වැඩ සටහන නිමාවට පත් කරනවා ඇතින් වැඩසටහනෙන්ම යම කඋපඩා ගන්නවානම් මේ සියලු කරුණු කාරණාවස්සේ ඔබට එලඹිය හැකිනිගමනේ වන්නේ ඔබ ජීවත්වන සාමාන්‍ය සමාජය. න්දනාගාරයට වඩා තවමත් සඳරේ ඔබට සුවදාහි කනාගතයා.